දැන් කියනවා මචං අරක කියපන්ලු. චිකේ. නෑ නෑ. හරි පෙන්නන්නකෝ ඉතින්. ඒ පෙන්නන්න දෙයක් නෑ. ඉතින් එතන ඇත්තටම මගේ තාත්තාගේ ප්‍රතිපත්ති ගැන කියන්නකෝ. තාත්තා පැපොල් ගහක් ඇදුවා තාත්තාගේ බඩේ. SLT Mobitel Home Broadband සමගින් non-stop ගමනකට data බෝවන්. ගෑස්ටික් තියෙන ගතිය අඩු කරගන්න හොඳට පැපොල් ගහ ඇදුවා. අදලා දිනන උන අදලා හැමදාම තාත්තාර පොඩි ගැට කාලෙත් බලබල යනවා. දැන් ලොකු වුණා. ලොකු වුණාට පස්සේ හොඳට ඉදිලා තියෙන පැපොල් ගෙදී තාත්තා ආයෙත් බලනවා ඇවිල්ලා. ආරි. ඒයි. කොහොමද ඉන්නවද? ඇයි මොකද? මොකද හත්තලා මේ මොකෝ? මේ අර නෑ නෑ මම මේ බැලුවේ මේ මේවා හරි අමාරුවෙන් මේ මට හෙට මම මේක කන්න ඕන. මේ පැපොල් ගෙඩිය හොතටම ඉදිලා තිනවා ප්‍රවේතම් කරන්න කපුටන්ගෙන් කියලා ලෙක්චර් එකකුත් අම්මට දීලා ගියා. කොහොම හරි එදාම හැන්දෑවේ තාත්තා හැන්දෑවේ ඇවිල්ලා බලනකොට තුනට විතර බලනකොට පැපොල් ගෙඩිය තියෙනවා ඉදිලා. ඊට පහුවෙන්ද උදේ ඇවිල්ලා බලනකොට පැපොල් ගෙඩිය නෑ මේ මේ අර නැට්ටෙම්ම නෑ. පස්සේ තාත්තාව බැලුවා. තාත්තර කේන්ති ගියා. එයාගේ බඩේ ගෑස් වලටයි ඒ ශරීර සෞඛ්‍යයට එයාම හදාගත්ත පැපොල් ගහේ පැපොල් ගෙඩිය දැන් නෑ. කේන්ති ගියා අම්මා ගාවට ගියා. මේ අයිෂේ මේ පැපොල් ගෙඩිය නෑනේ. ඉතින් මොකද කියන්නේ? අනේ මේ මට වැඩ තියෙනවා. මේ යන්න අනේ වා පල්ලෙහාට. මේ මගුල් කතා කරන පැපොල් පිස්සුද වට. දැන් මේ පොල් සම්බල් ටික මේකද දරුවෝ ටික ඉස්කෝලේ ගිහිල්ලා ආවම කණ්ඩ දෙන්න ඕන කිරි හොද්ද හදනකොට. අනේ මේ යන්නානේ. මේ මම තම්සර එකක් කියන්න. මම යන්නේක නෙමෙයි වැඩි. පැපොල් ගිනේ නැට්ටෙන්න නෑ. හරි. ඉතින් මම දැක්ක උදේ ඉඳන්ම කපුර දෙන්නේ එතනම කරක ඉන්නවා. මම හිතන්නේ කපුර දෙන්න මෙහෙම අරගෙන යන්නේ. යකෝ නැට්ට ගාමෙම මුළු ගෙඩියම අරගෙන කපුට යනවද මේ මිනිස්සු වගේ? අර වැඩි. බොරු කියන්න එපා උඹ. මම හරි අමාරුවෙන් ඇදුවේ. මන් දන්නේ අයිසේ මන් දන්නේ අයිසේ. අයිසේ? කේන්ති ගියා. මොනවද හොයන්නේ? නෑ මේ වක්පිහෙදීම. දීපං ගෑණියේ වක්පිහ. ගියා පැපොල් ගහ ගාවට තාත්තා. තව ගැට ගොඩාක් තියෙනවා. මුලට ගියා තක් ගාල දුන්නා ගහ දඩෝන් ගාල වැටුණා ගහ වැටෙන සද්දෙට අම්මා ආවා. හත්තලාඹේ කවෙ කපුවා පැපොල් ගාදී ජීවිතේදී පැපොල් ගා හත්තලාඹේ තමුසට පිස්සු මොනවා කරන්න පොඩ්ඩක් ඉන්න මං මමත් කපනවා අයියකෝ කියලා මෙයාත් ඇවිල්ලා අර මන්නේක් අරගෙන ඇවිල්ලා පේර ගා කැපුවා. හොඳට කීති. දැන් මම ආවා එතෙන්ට මං ඇවිල්ලා මං බලා ඉන්නවා කොට කලිසම කාලා ඉස්කෝලේ ඇරිලා තාත්තේ මොකද මේ පලයන් අම්මේ ඇයි මොකද පලයන් මං කුවම් තාත්තේ මේ දැන් මේ දෙන්නම දැන් මේ හොඳට තිබ්බ රට පේර ගහේ ගෙඩිත් එක්කම ඒක කැපුවා අම්මා තාත්තගේ පැපොල් දැන් අපිට දෙකම නැහැ එහෙම පවුලක තමයි මම ජීවත් වුනේ. ඒ මම්මයි තාත්තයි කෙනෙක් තමයි මට හිටියේ. ඉතින් එහෙනම් මං හරි පිළිවෙලකට හැදුනේ.